අයිබෝන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂ්වන් ඉදමේ ගෙදර ප්‍රථම නවධානය උදෑසන පුවත් සිරස්තල වෙත මැතිවරණ කොමිසමේ නියමයන්ට ගරු කරමින් උපාධිධාරීන්ට රුපියල් 20000ක දීමනාව ලබා දිය නොහැකි බව ඇමති බන්තුල කියයි වර්තමානයේ රට අස්ථාවර වීමට හේතුව හරින් පහදායි අග්‍රාමාත්‍යවරයාගේ කැඳවීම ජවිපි ප්‍රතික්ෂේප කරයි උදැසන ප්‍රතිවිකාශයෙන් ප්‍රථම නවධානය දේශීය පුවත් වෙත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සියලුම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිදු කළ කැඳවීමට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී නොවන බව එම පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා ඒ මාත් වෙත නිවේදනයක් නිකුත් කරමි රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාට ලබන 4 වෙනිදා පෙරවරු 10ට අරලියගහ මන්දිරයට පැමිණෙන ලෙස දැනුම් දුන්නා. එම කැඳවීම සම්බන්ධයෙන් සඳහන් කරමින් අද දින ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් උපුටා ගැනීම කිහිපයක් කොරෝනා වසනේ පෙරදවීමට සහ පවතින තත්ත්වය පිළිබඳව අදහස් විමසීමට ඒ සඳහා ව්‍යවස්ථාමය බලය සහිත පාර්ලිමේන්තුව යලි කැඳවනවා වෙනුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225ම අගමැති නිල නිවසට කැඳවා කරන සාකච්ඡාවක් ඵල සහිත දෙයක් ලෙස අපි නොදකිමු විශේෂයෙන්ම මෙම ව්‍යසනයට මුහුණ දීම සඳහා පොදු යාන්ත්‍රණයක් සකස් කරන ලෙස අපපක්ෂයේ ඇතුළු බොහෝ දෙනා ඉල්ලා තිබියදී එවන්නක් නිර්මාණය කිරීමට පවා මේවන තෙක් කටයුතු නොකළ තත්ත්වයක් තුළ මෙලෙස සියලු හිටපු මන්ත්‍රීවරුන්ගේ හමුවක් ඵලදායි නොවන බව අපේ අදහසයි පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රීවරුන් 225ම අරලියගහ මැදුරට කැඳවනු ලබන්නේ ඉහත ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට නම් එවැනි සාකච්ඡාවකින් ව්‍යවස්ථාමය ගැටලුවකට විසඳුම් ලබාගත හැකිවන්නේ නැත. එබැවින් මෙම රැස්වීම කැඳවන්නේ ඉහත ගැටලුව සඳහා නම් ඒ සඳහා ගත යුතු නිවැරදි පියවර වන්නේ ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාවට අනුව හදිසි තත්වයක් තුළ පාර්ලිමේන්තුව යලි කැඳවීම හෝ නොයසේ නම් මෙවැනි තත්වයක් තුළ ගත හැකි ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම බව අප දැඩිව විශ්වාස කරමු. එසේ නොමැතිව ස්ථාවට අනුකූලව කටයුතු නොකිරීම මගින් ආණ්ඩුව විසින් නිර්මාණය කරමින් තිබෙන අර්බුදයේ පිළිබඳව හිටපු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම ඵලදායක නොවන බව අප විශ්වාස කරනෙහින් මේ මාස 4 වන දිනට කැඳවා ඇති රැස්වීමට මා ඇතුළු අප පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් සහභාගී නොවන බව මේන් දන්වා සිටිමු. උපුටා ගැනීම අවසන්. මේ අතර අග්‍රාමාත්‍යවරයා සිදු කර ඇති කැඳවීම සම්බන්ධයෙන් දේශපාලකයන් මෙලෙස අදහස් පළ කළා. ඇත්තටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කැඳවන්න ඕන පාර්ලිමේන්තුවට. ඇයි අරලියගහ මන්ත්‍රීට කැඳවන්නේ? පාර්ලිමේන්තුවේ ඕන තරම් ඉඩකඩ තියෙනවනේ. मंत्री रोट कैंदवान अबे आंडू बटा उमना कम तीन ने दम मे का मे तीन ना मे गैटलवेन मे प्रश्ने मिदेन मे तीन ना प्रश्ने मगहारा वगन मे का टा दापु प्रयत्न आक्वासिंग अभी दाखिना वा मे पार्लिमेंट तो मंत्री वरु अलग हम मंत्री टा कैंदवी पार्लिमेंट तो कोहित मरस कराने नहीं केला कियना मुरंडु देशभर नक जो इन आंडू अगटा अपे टा पुलवान द गिहिल अलग हम मंत्री रेसी में वाड़ वेला अपे अदास सुदास किया न हो एवा पिलिका नहीं तो कियने का पिलिबान द प्रश्न या कपड़ा तीरने निशा ममनांग मेरा सी මට සහභාගී වෙනවාද නැද්ද කියන එක පිළිබඳව තවම කල්පනා කරමින් ඉන්නවා අපේ කණ්ඩායම ගන්න තීරණය අනුව කටයුතු කරන මිසක මේ රැස්වීමට සහභාගී වීම අනවශ්‍යයි කියන පෞද්ගලික මතයක මම ඉන්නේ දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසම අතර පැවැත්වෙන සාකච්ඡාව සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අදහස් පළ කළා මෙහිදී අපි සාකච්ඡා කරන්නේ බලාපොරොත්තු වෙන්නේ ඡන්ද විසීමක් පැවැත්වීම සඳහා අවශ්‍ය වාතාවරණය පවත්වා ගැනීමට දේශපාලන පක්ෂවල අදහස් මොනවද කියන එකයි. පෞද්ගල්‍ය විශේෂකඳ දිවිතර සීමේදී ඕන අපට කියා සිටියා. ඔවුන්ට තවදුරටත් සාකච්ඡා කරන්න ඕන කියලා. ඡන්ද විසීමක් පැවැත්වීම සඳහා අත් අවශ්‍යින්ම මේ අවස්ථාවේදී අපිට සාකච්ඡා කළ යුතු කිරිස් කීපයක් ඉන්නවා. එකක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රමුඛ සෞඛ්‍ය බල අධිකාරී ඒකෙන් කල් දානවද තියනවද කියන එක තීරණයක් නැහැ. දේශපාලන පක්ෂ කියන්නේ එක කණ්ඩායමක් විතරයි අපි. ඒ අනිත් එක අපි අවසාන වශයෙන් අපි කාලය අවශ්‍ය වෙන්නේ අපට අඩුම ගාන දින 35ක් ඕනේ. නමුත් හෙට ඉඳලා දින 50කට ආසන්න ප්‍රමාණයක් ඡන්ද විසීම දිනේට තියෙනවා. දින 35ක තමයි
අවම කාලේ දින අපි දින 40ක්වත් රටේ සාමාන්‍ය තත්ත්වය පවත්වා ගන්න පුළුවන් වේවි කියලා මොකද අපි හැම තිස්සෙම රටවල් කොමිස සභාව විශේෂයෙන්ම මම විශ්වාස කරන්නේ සියල්ල හොඳින්ම සිදු වේවි आसन्न सचिवे अनिवार्यमे පසුගිය පාර්ලිමේන්තුව අසාර්ථක අකාර්යක්ෂම අපකීර්තිමත් පාර්ලිමේන්තුවක් ලංකා ඉතිහාසයේ නොතිබුණ බව අපේ රටට ඉතා විශාල ව්‍යසනයකට මඟ පාදපු පාර්ලිමේන්තුව මොනම හේතුවක් නිසාවත් යලි කැඳවන්න අවශ්‍ය නැති බව අතිගරු ජනාධිපතිතුමා දැනුම් දීලා තියෙනවා මුදල් වියදම් කිරීම පිළිබඳ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 වෙනි වගන්තිය අනුව ජනාධිපතිතුමාට තියෙන බලය මහ ජනතාවට සහන සැලසීම සඳහා පවතින නීතිමය රාමුව තුල මේ වියදම් කරලා අපිට හිරෙ යන්න වෙනවා නම් ජනතාවට සාන සලසන්න ගිහිල්ලා ඕනෑම හිරේ විලංගුවේ වැටීමකට සාමූහික වගකීම යටතේ අපි සූදානමින් ඉන්න බව මේ රටේ හඬක් නැගන්ට බැරි ලක්ෂ ගණන් ජනයා වෙනුවෙන් අපි ප්‍රකාශ කරන්න කැමැතියි. කොරෝනා වෛරසය නොසලකා මැතිවරණයක් මුල් කරගෙනමින් දේශපාලනය කිරීම තුළින් වර්තමානයේ රට අස්ථාවර වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනන්දු මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. අපිට අද අවස්ථාවක් තියෙනවා ලීකොන් නිව් වගේ වෙන්න හිටපු ජනාධිපතිට පුළුවන් මේ රටට අලුත් පණිඩයක් දෙන්න රටක් හැටියට අපි 225 එකට හිටගමු. ඒකට ඡන්දයක් ඕනේ නැහැ. පාර්ලිමේන්තු විපක්ෂයේ ඉන්න පක්ෂයේ හිටපු කතානායක ශ්‍රේෂ්ඨ කතානායක කියලා සියලු දෙනා කියනවා නම් මේකේ විසඳුම පාර්ලිමේන්තු කැඳවන එක කියලා. ඇයි ජනාධිපති සහ අගමැතිට විතරක් මේක පේන්නේ නැහැ? දැන් අලුත් ලයින් එකක් එනවා මේ ටීවී වල බලනකොට නිවුස් එකෙන් බලනකොට කොරෝනාත් එක්ක අපි ජීවත් වෙමු කියලා ලයින් එකට ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒ කියලා මැතිවරණයක් තියා ගැනීමම ඉලක්ක කරගෙන යනවා නම් මේ සම්පූර්ණ දේශපාලන ක්‍රීම තුල අද අපේ ලංකාව අවස්ථාව නැත්නම් අපිට මීට ගොඩක් ඉස්සෙල් ලංකාව අරින්න තිබුණා. ඒ නිසා අද මේ ලෝක කම්කරු දින දවසේදී අපි මතක් කරනවා අද කම්කරුවට මේ රටේ ඉන්න මිනිහට ජීවත් වීම පිළිබඳ විශ්වාසයක් නැහැ. අපි කියන්නේ මේ පාර්ලිමේන්තු කැඳවුවා කියලා ඊළඟ දවසේ කොරෝනාව මේ රටේ නැති වෙනවා කියන්නේ. නමුත් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී තියෙනවා. මේ කොරෝනා අර්බුදයත් එක්කම විවස්ථා අර්බුදයකුත් ඇති වෙන්න පුළුවන්. මේ කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ තමයි. ඉතා පැහැදිලිවම අපි ප්‍රකාශ කළාම රටේ විවස්ථාව උල්ලංඝනය වීමක් මේකෙන් සිදු වෙනවා කියලා. එතෙන්දී කියනවා දේශපාලනීකරණය කරන්න හදනවා කියලා. අපිද දේශපාලනීකරණය කරන්නේ? වත්මන් ආණ්ඩුව නොතිබුණා නම් මෙම වසංගත තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මණ් ඥාපාබේවර්ධන මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කර ආණ්ඩුව ෆේල් කියලා. එතකොට මේ ආණ්ඩුව ෆේල් කියන්නේ මේ පාස් කරපු කට්ටියද? ශාලාවේ බෝම්බේ පුපුරන වෙලාවේ, අරනායක නායම් වෙච්ච වෙලාවේ, සාරාන්ගේ බෝම්බේ වෙලාවේ, ද මීතොට මුලේ කුණුකන්ද කඩම් වැටිච්ච වෙලාවේ, ඒ වගේ ආපදාවක් ආපු වෙලාවකවත් ආපදාව හරියට කළමනාකරණය කරගන්න බැරි වුණු කණ්ඩායමක් මේ ආණ්ඩුව බලයටපත්
නූනන මේ රටේ ඇති වෙන තත්ත්වයේ ව්‍යසනය මොකද්ද කියලා. එන වගකීම බාර ගන්න කෙනෙක් නැහැ. හමුදාවේ බුද්ධ්‍යංශේ වැඩ කරන්නේ නැහැ. ඒ ඊශ්‍රායලයේ ඇරුණම බුද්ධ්‍යංශේ පාවිච්චි කරපු එකම රට ලංකාව. මේ කාලය ඇතුළත. නමුත් ඉතාමත්ම කනගාටුයි මේ පහුගිය දින දෙක තුන ඇතුළත දේශපාලන පැත්තට මේක පෙරලා ගන්න උත්සාහ කරා. සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ දවස්වල කියනවා රුපියල් 5000 දීමනාව ප්‍රමාණවත් නැහැ. හරිනම් මේ අයට රුපියල් 15000ක විතර දීමනාවක් ලබා දිය යුතුයි කියලා. රුපියල් 5000 දීමනාව මදි ඇති 15000 නෙවෙයි අපි කැමති 25000ක් උනා දෙන්න. ඒකේ කිසි ගැටලුවක් නැහැ. මේ වර්තමාන රජය බොහොම ක්‍රමවත්ව පිළිවෙලට විධිමත්ව වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යනවා. හරි අවබෝධයක් නොතිබීම පිළිබඳව කනගාටු වෙනවා. කිසියම් පුද්ගලයෙකු විසින් ළමයෙකු අපරාධයක් සඳහා නැඹුරු කරවීමට උත්සාහ දරන්නේ නම් අපරාධ නීතිය යටතේ එම පුද්ගලයා අවුරුදු 10ක කාලයක් බන්ධනාගාරගත කිරීමට හැකියාව පවතින බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. නිරෝධායන ඇදිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම සඳුදා උදෑසන 5 දක්වා මේ ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. දැන් හෙට දිනේ අනිද්දා දිනේ අපේ විශේෂ වැඩපිළිවෙලක් තියෙනවා. මේ ඇදිරි නීතිය සම්බන්ධයෙන් විශේෂ වැටලීම් සිදු කිරීම සඳහා විශේෂයෙන්ම අපිට තොරතුරු ලැබිලා තිබුණා නීති විරෝධී ආකාරයට සූදු සෙල්ලම් කිරීම, ඒ වගේම මත්පැන් නිෂ්පාදනය බෙදා හරීම මෙවැනි කටයුතු සිදු කරන බවට ඒ නිසාම විශේෂ වැටලීම් රාශියක් සිදු කරනු ලැබුවා. ලංකාව පුරාම මෙහි ප්‍රතිපලයක් හැටියට විවිධ ස්ථානවලින් අත්අඩංගුවට ගැනීම ගණනාවක් සිදු කර තිබෙනවා. ඒ වගේම ඒ අතර ඊයේ ගිනිගත් හේන ප්‍රදේශයේදී සූදු සෙල්ලම් කරමින් සිටියේදී පුද්ගලයන් 8 දෙනෙක් අත්අඩංගුවට ගන්න ලැබුවා. මේ අත්අඩංගුවටගත් පුද්ගලයන් 8 දෙනා අතර නාවලපිටිය හිටපු නගරාධිපතිවරයාද සිටින බවට වාර්තා වෙනවා. දැන් විශේෂයෙන්ම මෙවැනි පුද්ගලයන් නිරෝධායන රීතිවලට පටහැනිව කටයුතු කිරීම ඉතාම කනගාටුදායක කරුණක් බවටයි පෙනියන්නේ. මීට අමතරව විශේෂයෙන්ම මේ නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වීමත් සමගම සමාජ මාධ්‍ය ජාලා හරහා කුඩා ළමයින් අපරාධ කිරීමේ ප්‍රවණතාවක් දක්වන නැත්නම් කුඩා ළමයින් අපරාධ කරුවන් බවට ප්‍රකාශයට පත් කරන, ඒ වගේම කුඩා ළමයින් අපරාධවලට නැඹුරුතාවක් දක්වන යම් වීඩියෝ දර්ශන කීපයක් හුවමාරු වෙන බවට වාර්තා වී තිබෙනවා. මේ වීඩියෝ දර්ශන පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මේ වීඩියෝ දර්ශන යොමු කරපු අන්තර්ජාලයට මුදා හැරි පුද්ගලයන්, ඒ වගේම ඒවා බෙදා හරින ලද නැත්නම් ෂෙයා කරන ලද පුද්ගලයන් පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන්ම ළමා හා යවුවන් පිළිබඳ ආඥා පනතේ 71 වෙනි වගන්තිය අනුව යම් කිසි ළමයෙකු සම්බන්ධයෙන් මේ ආකාරයක නිරාවරණයක් කිරීම, ඒ වගේම අපරාධයකට නැඹුරු කරවීම එම නීති යටතේ වරදක් වෙනවා. විශේෂයෙන්ම අපරාධ නීති යටතේ වරදක් සිදු කර තිබෙනවා නම් එවැනි අවස්ථාවකදී අවුරුදු 10ක කාලයක් දක්වා බන්ධනාගාරගත කිරීමේ හැකියාවක් අධිකරණයකට තිබෙනවා. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. අප යලිත් හමුවන්නේ 10:12ට අපගේ මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශය. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.